කතිරයට පෙර බුද්ධියට ආමන්ත්‍රණයක් මහජන මතය මේ විදි ජනාධිපතිවරණයක් තියෙනවා ඡන්ද දෙන අපේක්ෂකයා තීරණය කළා දින් හවුද අනුර කුමාර දිසානායක රටේ තරුණියක් විදියට අනුර කුමාර දිසානායක මහත්මයාට ඡන්ද දෙන්න තීරණය කළේ මොන වගේ හේතු නිසාද මේ පාර ඇත්තටම රට හොඳ දෙයක් කරයි කියලා හිතනවා එතකොට සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් ඉන්න වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා තව පැත්තකින් මේගොල්ලෝ ගැන තියෙන මොන වගේ අදහසක්ද කවුරු කොහොම හරි රටට ප්‍රයෝජනවත් වැඩදායක දෙයක් කරොත් ඇත්තටම හොඳයි ජාතික ජනබලවේගයට ඒක කරන්න පුළුවන් කියලා තරුණියක් විදිහට විශ්වාසයක් තියෙනවා හිතනවා ඉතින් රටේ පුරවැසියෙක් විදිහට මේ මහමාර්ගය දිහා බලන් ඉන්නකොට පොදු ප්‍රවාහන සේවා පේනවා මාර්ග පද්ධතිය පේනවා රටේ පුරවැසියෙක් විදිහට තෘප්තිමත්ද මේවා මේ මට්ටමින් තියෙන එක නැත්නම් ඊට වඩා දියුණු වෙන්න ඕනේද දියුණුවක් වෙලා තියෙනවද කොහොමද එතකොට මේ ඉදිරි ජනාධිපතිවරණයක් එනවා රටේ පාලකයා වෙනස් කිරීමෙන් මේවා වෙනස් කරන්න පුළුවන් නේද පාලක හදන්නේ ජනතාවට ආදරේ නෙමෙයි ඒගොල්ලන්ගේ ආදරේ මේ ගැටලු විසඳෙන්න ඕනේ මේ ගැටලු විසඳන්න මොන වගේ රාජ්‍ය නායකයෙක්ද ඉදිරි මැතිවරණයකදී පත් වෙන්න ඕනේ දා ගන්න බෑ කවුද මොම මේ ඉල්ලන්නේ තම තමන්ගේ ආරසාව නිසා රට ගැන හිතලා කවුද ගන්න ඉන්නේ එහෙම අපේ කුමෙක් ඉන්නොත් මේ තීරණය කළා ගන්නද අවුරුදු කියලා ඉඳාගන්න බැරුව තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් ප්‍රතිපත්ති දින අපේක්ෂකෙක් තාම නැද්ද? තාම නැහැ. මේ රට ගොඩ ගන්න අපේක්ෂකෙක් වෙනවා නම් මොන වගේ ගුණාංග යාගේ තියෙනවද? රාජ්‍ය රටේ ආදරේ තියෙනවා. ජනතාව ගැන හිතන්න. මේ තියෙන මේ වියහිදම් ගැන පොඩ්ඩක් ඒක අඩු කරලා දුකන සහනයක් දෙන්න. එහෙම නැතිනම් වැඩක් නැහැ. මෙයා බලන්න මේ දැන් ඔක්කොම එකතු වෙලා එමනම් මේ රට හදන්න පුළුවන්. ඒකල්ලන්ගේ ඒක තමයි. ඒකල්ලන්ගේ මේ දේපොළ ආරම්ම ආරක්ෂා කරගන්නයි තමයි වෘත්තිය මොකක්ද? පවතින රජයන් සහ පැවති රජයන්ගෙන් ඔබගේ ව්‍යාපාර කටයුතු වලට මොන වගේ සහයෝගයක් ප්‍රතිපත්තිමය වශයෙන් ලැබිලා තියෙනවද ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ගات එක්ක? තාම නම් ඉතින් අපිට එහෙම හොඳ ප්‍රතිපත්තියක් නැහැ. මේ දේශපාලන ගැන කතා වෙන්නේ ජනාධිපතිවරණයත් එක්ක ආයෙත් අලුතෙන්. එතකොට මේ ව්‍යාපාර ශාස්ත්‍රය ගොඩනගා ගන්න නම් මොන වගේ අපේක්ෂකයින්ද මේ වෙලාවේ බලයටපත් වෙන්න ඕනේ? නැතුම් දෙනාම හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාටම ඔබේ කැමැත්තක් නැහැ. හොඳ නැහැ වගේ තමයි මේ. මොන වගේ කෙනෙක්ද එතකොට රටේ ජනාධිපති වෙන්න සුදුසු? අලුතෙන් කවුරු හරි තමයි ඉතින් අලුතෙන් හොඳ කෙනෙක් කවුරු හරි රටට යහපතක් වෙන කෙනෙක්. දැන් මේ වෙද්දී අපේක්ෂකයන් 30කට අධික ප්‍රමාණයක් අපබදල් තැන්පත් කරලා තියෙනවා මැතිවරණයට. මේ සංඛ්‍යාවෙන් ඔබ හිතගත් අපේක්ෂකෙක් ඉන්නවද කවුරු හරි? එහෙම තාම නැහැ. ඒතර ඡන්දේ පාවිච්චි කරන තව දවස් කිහිපෙදී. හොඳයි කියලා එක්කෙනෙක්වත් නැහැ කියලා තමයි තේරෙන්නේ. එහෙම උනොත් ඡන්දේ දෙන්නේ නැද්ද? ඡන්දේ පාවිච්චි කරනවා ඉතින් අර කෙනෙක් තියන්දා ඒව තමයි ව්‍යාපාරික ශාස්ත්‍රයට මොන වගේ ප්‍රතිපත්තිද ඕනේ දියුණු කරන්න නම් මේ ශාස්ත්‍රය ඉතින් හොඳ දෙයක් බලලා කරන්න තමයි තියෙන්නේ කවුරු හරි හොඳ කෙනෙක් පාසල් යන වයසේ දරුවෝ ඉන්නවද දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා පාසල් නෑ දෙන්නේ අධ්‍යාපන කැම්පස් දැන් යන්නේ අනිත් දෙන්න ඉස්කෝලේ යනවා පුරවැසියෙක් විදිහට මේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන සෑහීමකටපත් වෙනවා මීට වැඩි වෙනස් වෙන්න ඕන අධ්‍යාපන සමහර දේවල් අපේ වෘත්තීය පැත්තට කිසිම මේකක් වෙන්නේ නැහැ ඉදිරියට අපේ වෘත්තියත් එක්ක සම්බන්ධ වෙන අධ්‍යාපනයක් තමයි තියෙන්න ඕනේ ඔය වගේ අධ්‍යාපන ක්‍රමයක් හදන්න පුළුවන් අපේක්ෂකයෙක් ඒ වගේ ප්‍රතිපත්ති දින කණ්ඩායම මේ ජනාධිපතිවරණේ ඉන්නවා මට නම් එහෙම තාම හිතා ගන්න බෑ මේ වෙද්දී තීරණය කරලා නැද්ද ඡන්දය පාවිච්චි කරන්න කාටද ඡන්ද දෙන්න ඉතින් දැන් අපිට ඕනේ මුගදෙරට අපේ මේ ආර්ථිකය හදාගෙන යන රටක් ගැන හිතන කෙනෙකුට තමයි අපි දෙන්න හිතන් ඉන්නේ. මොකද මම වෙළඳ ව්‍යාපාරිකයෙක්. මම හුඟක්ම මේ රටේ දැන් ආර්ථිකයත් එක්ක තමයි මම හුඟක් රටින් බඩු ගෙන්නනවා. එතකොට අපේ ඩොලර් එක ඉස්සලා 385 වුණා. දැන් පොඩ්ඩක් අද වෙද්දී 295ට වගේ බැහැලා තියෙනවා. මම අන්න ඒකට ගොඩක් සතුටු වෙනවා. මම ආර්ථිකයේ තව කෙනෙකුට දුන්නොත් වැටේ කියන අදහසෙන් මම ඉන්නවා. එහෙම ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ඔය කියන විදේශ විනිමය පාලනය කරන්න පුළුවන් කණ්ඩායමක් මේ වෙද්දී අපේක්ෂකත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මට පේන්නේ නමුත් දැන් ඉන්න ජනාධිපතිතුමාට පොඩ්ඩක් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙනවා කියලා මම හැඟෙනවා. තිරයට පෙර බුද්ධියට ආමන්ත්‍රණයක්. මහජන මතය. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25. දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.